බොරුවට අඬන්නේ නැතුව හිටපල්ලා. මුතු බණ්ඩට කියපන් හරියට වැඩ කෙරුවේ නැත්නම් ගල්වල පිට කෙනෙකුට දෙනවයි කියලා. නෑ නෑ මෙන්කි. එයා පුළුවන් දහිරි දාලා වැඩ කරයි. පෙරහැර කාලේට මේ පැත්තේ වරෙල්ලකෝ. පොඩි උන්ට පෙරහැර බලන්නත් බැරියයි. මෙන්න මේක තියාගනි. මුදලියන් නැටුව ඊයරු හමුදුරු ආපම මේ යතුර බාර දීපම් ඒ මයි හමුදුරු උන්නාන්සේ හොඳ මනුස්සය කියන පිළිවෙලකට වත්ත බලාගෙන හිටපම් තමුන්නාන්සේලාට දවදා හමුදුරු පිට අපි ගොයින් එන්න මේ පියාගන්න ඉනා මේකත් මුලතුට කපන් अभी वेंदला पीली गाता
අපි මෙහෙට එනකොට 11ට විතර ඇති ආමුදුරනේ. එච්චර පරක් වුණා? දන්නේ නැද්ද ආමුදුරනේ? අතන මෙතන නවත්ත කෝපි බිබි සිගරට් බිබි. උඹට හරි පල්ලම නේද? හරි ලස්සනයි නේද මල්ලි? ඔව්. වතුර දිලිසෙනවා. අර මොකද වැවෙමැද්ද තියෙන්නේ? දූපත. ඔව්මයි දූපත තමයි. මා වසන්ත විද්‍යාලයට ඇතුල් කළා නිමල්. ඒත් මං තාම කැමති පරණ ඉස්කෝලට. ඔයාටත් මේ ඉස්කෝලට එන්න පුළුවන් නම් කොච්චර හොඳද. මට මෙහි යාළුවෝ නෑ නිමල්. අපේ යාළුවෝ සේරම මතක් කළා කියන්නේ. නිමල්ට දිග ලියුමක් හම්බෙලා තියෙන්නේ. සුනිල්ගෙන් නේද? ඔව් ටීචර්. සුනිල් හොඳ යාළුවෙක් නිමල්. කවදාකවත් එයාව මතක නැති කරන්න එපා. නිමල්ට මං රහසක් කියන්නම්. නිමල් දන්නවද කවුද යාට ඒ සුනිල් එකයි සපත්තු කුට්ටමයි දුන්නේ කියලා? සුනිල්. ආමිගෙන් ආරංචියක් නැද්ද වෙලකි? තව නැහැ. ඔඩ මතක් කරලා යවුවා නම් හොඳයි. මොකද ගල්වන්න මොනව කර ගන්නවත් දන්නේ නැහැ. පුතා කොළුව දැන් ඉස්සර වගේ නෙමෙයි, හරි අමුතුයි. උහුට කම්මැලේ තියම්මේ ගමේ දිය ලේ දොලේ පැනපු එකන්නේ.
තවස් දෙක තුනක් යනකොට ඔක හරියයි. කාලයට පුළුවන් වුණොත් මම ඔයාව බලන්න ඉන්න. මට ඔයාව නැතුව හරි පාලිසුනේ. ඔයා මට කරපු උදව් උපකාරවලට මම මොනවෙන් ගෙවන්නද? මං මීමා වික්ක ලබන කන්නට අලුත් මීමෙක් කොහොම ගන්නද මන්දා මාතේ නම් දොයිතුවක්වත් නැ ඔයා ගියාට පස්සේ ටීචර් මට කිව්වේ අර තෑග්ග දුන්නේ ඔයයි කියලා ඔයා ඉස්කෝලේට මං ආවොත් හොඳයි කියලා හිතුවටත් ඔයාට ස්තුතියි. කුලුවවත් ඉස්කෝලෙන් අස් කරගන්නයි වෙන්නේ. අපේ අවුරුද්දේ අලුත් පොත් කොහොම ගන්නද මන්ද? මෙහි වරෙන් මාගේ පුතේ ඔබට තවත් ඉගෙන ගන්න ඕනේද මාගේ පුතේ ඔබට තේරුණාද මං කියපු කාරණාව ඔබට තවත් ඉගෙන ගන්න ඕනේද නෑ අප්පච්චි මං අප්පච්චිට උදව් කරන්න ඔයාගේ ඒ බලාපොරොත්තු හරියන එකක් නෙවෙයි සුනිල්